කුමක්ද මේ හදිසියෙම මේ අර්බුදයේ මැද්දේ පත්තර පවාර්තා කළේ හතරවෙනි අමාත්‍යංශ ලේකම්වරයා කෘෂිකර්ම අමාත්‍යංශයේ මේ මේ රජයේ පත්වීම කුමක්ද මේ පිටපස කතාව ඇත්තටම මා විවත් කළේ කුමන කාරණයකටද කියලා මට මේ වෙනතුරු වගකීතු කිසිම කෙනෙක් දැනුම් දීලා නැහැ වාචිකව හෝ ලිඛිතව ඉතින් මම ඊයේ දවල් වෙන විටත් අමාත්‍යංශයේ වැඩ කරමින් මේ කියන සියලු ප්‍රශ්න අරගෙන ඔය නැව් ප්‍රශ්න පොර ප්‍රශ්න මේ සියල්ල අමාත්‍යංශයක තියෙන කෘෂිකර්ම අමාත්‍යංශය කියන්නේ අතිවිශාල අමාත්‍යංශයක් වැඩ බොලින් බැලුවොත් 100ක් 150ක් යන අමාත්‍යංශයක් මේව අරගෙන ඉන්න ගමන් මට කෝල්ලයක් දාලා කිව්වා ඔබගේ කාලය අවසානයි වෙනත් කෙනෙක් පත් කරලා තියෙනවා කිව්වා ඉතින් මං ඊට පස්සේ ඉවත් වුණා ඔකද ඔබට ගෙදරින්න ගමන් හිතෙන්නේ මේ ශ්‍රී ලංකාව මට මේකේ අටුවා ටික අවශ්‍ය නැහැ නමුත් මම ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න අහන්න කැමතියි ආනුකම ව්‍යවස්ථාවට අනුව මේ රටේ අමාත්‍යංශ වලට ලේකම්වරු පත් කරන්න ජනාධිපතිවරයා ඔබ ඉවත් කළේ කවුද මාව ඉවත් කළේ කවුද කියලා මම දන්නේ නැහැ කවුද පණිවිඩය දුන්නේ දුරකථන මම පණිවිඩය දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකාවක් විය යුතුයි නමක් ගමන් සඳහන් කළේ නැහැ නැහැ ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරියට් කියලා මගේ ෆෝන් එකේ වැටෙනවා ඒ නම්බර. එහෙම එහෙම කොහොමද අමාත්‍යංශ ලේකම්වරු ඉවත් කරන්නේ? ඒකද මේ රටේ ක්‍රමය? ඒ සමග ටිකකින් මට දැනගන්න ලැබුණා මගේ මිත්‍ර බණ්ඩාරනායක මහත්තයව නැගෙනහිර ලේකම්තුමාව මේකට පත් කළා කියලා. එතුමාට ලියුමක් ගහලා තිබ්බා කියලා කිව්වා අපේ PB ජයසුන්දර මහත්මයා. ඉතින් එයාට ලියුමක් ගහන්නේ මට අයින් වෙන්නනේ. ඒස මම මේවට සමග තර්ක කරන්න යන්න බෑ මං අයින් වුණා ඊට පස්සේ දැන් මේදී යම් ආකාර විශ්ව භාර අමාත්‍යවරයා සහ ඔබ අතර ප්‍රශ්න තිබුණාද නෑ එහෙම මතවාද තියෙනවා මත ගැටුම් තියෙනවා ඒ කියන්නේ ඒ ඒවා මේ පෞද්ගලික ප්‍රශ්නවත් ඒතරින් එහාට ගිය ගැටුම් නෙමෙයි ඒ කියන්නේ සාකච්ඡා සහ සම්බන්ත්‍රණ මම කතා කළා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යරට එතුමා කිව්වා මමත් දැනගත්තේ ටීවී එකෙන් කියලා අමාත්‍යංශ ලේකම්වරයා මගේ අමාත්‍යංශ ලේකම්වරු ඉවත් කිරීම සම්බන්ධයෙන් එහෙමනම් මේක ජනාධිපති ලේකම් කාර්යන උභව ඔබ කියනවා එතකොට ජනාධිපතිතුමාට පත් කිරීම ඉවත් කිරීමේ බලතල තිබෙන ඉඳ රටේ විධායකයේ කියන්නේ අසීමිත බලකන්දරාවක් තිබෙන තනතුරක් රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්ද දීලා පත් කරපු දෙයක් අර්බුදයේ තිබෙන්නේ ඔබතුමාගේ තනතුර හැර යාම හෝ වෙනත් කෙනෙකු පත් කිරීමට වඩා ඔබ වැනි උපකුලපතිවරයෙක් මේ රටේ දැනුගත් කෙනෙක් ඔබේ විෂය ඔබේ ආචාර උපාධිය පැහැදිලි කරන්න කුෂි ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳවයි ඔබ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඇයි මේ වගේ දැන දැනත් මේ වගේ දේශපාලන පත්වීමක් බාරගත් ඔබ රාජ්‍ය පරිපාලන සේවාවේ හිටපු කෙනෙකු නොවේ අමාත් කවුද ඔබට තනතුර බාර ගන්න ආරාධනා කරන්නේ මේ ආණ්ඩුව බලයට ගෙන ඔබලා දායක වෙනවා ඔබල මේ ආණ්ඩුවේ සමාජික සමාජිකාව ඔබල ව්‍යාත්මක වෙන සංවිධානවල හඬ නගපු කණ්ඩායම් නියෝජනය කරන්න හැකි වුණා ඇත්තටම ජ්‍යෙෂ්ඨම උදිත් කේ ජයසිංහ මහත්මයා මොකද්ද මේ ප්‍රශ්නේ ඔබලම මේ ආණ්ඩු ගොඩ නගලා ඔබලම ඒවල තනතුරට පත් කළා ඔබලටම නොකිය දුරකට නැමතුන් තනතුරෙන් යවනවා එතකොට විද්වතුන් බුද්ධි මණ්ඩල සමාජික සමාජය එයිද මේ වගේ තනතුරට ඉස්සරහට මේ අමාත්‍යංශ තනතුර දේශපාලන තනතුරකට වඩා මා බැලුවේ පරිපාලනීය තනතුරක් විදිහට අපේ රට යම් ගිය මේ කියන ඒ වෙලාවේ කාබනික ප්‍රතිපත්තිය කියලා කියපු ප්‍රතිපත්තිය තුල යන්න හදනකොට මං මේ කියන සෞභාග්‍ය දැක්ම ලියනකොට විශේෂ කාර්යභාරයක් ඉටු කළා පෞද්ගලිකවම ඉතින් අපිත් ලියපු අපිත් දැකපු අපිත් හිතපු ප්‍රතිපත්තිය එහෙම නැත්නම් විද්‍යාත්මක ප්‍රතිපත්තිය න්‍යායක් බවට පත් වෙලා ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙනවා මේ කියන විදිහට නෙමෙයි යන්නේ අපි හිතපු විදිහට නෙමෙයි වෙන්නේ කියලා අපි ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡා අපි වෘත්ති කරන විදිහට එකතු වෙලා කරනකොට තමයි මට මේ ඉල්ලීම ආවේ මං බකොළුපුතුකම අයින් වෙලා ගේවල් වලිනුයි ඔක්කොගේම පොඩි බැනුමකුත් දාගෙන යාළුවන් ගෙනුයි මිත්‍රයන් ගෙනුයි උදිත් උඹට පිස්සුද කියලා ඇහුවා මේ කුණු ගොඩට පයින්නේ ඇයි මං කව නෑ ඒ පයින්ද පොඩි අයිතිකුත් අපිට තියෙනවා මොකද අපි හදපු දේ ඇස් ඉදිරි පිට විහිළු සපයන එක බලන්න ඉන්න අමාරුයි ඉතින් අපි ආවිල්ලා මං ආවා ජූනි 10 ආවේ ඉතින් අදට දවස් 195යි මං ඒ කාර්යය ඉටු කළා ඒ කරන්න බුල උපරිම
දේ මං හිතනවා 100කින් ඇවුවොත් 90ක්ම කියයි හරියට ඉටු කළා කියලා 10ක් කියයි ඉටු කළේ නැහැ කියලා මොකද වැඩක් කරනකොට වදින කට්ටියකුත් ඉන්නවනේ එහෙමයි ඉතින් ඒක තමයි නෙමෙයි නමුත් මං ඒ තුල මං කළ හැකි පොහොර සම්බන්ධව පනත් සම්බන්ධව පොලිසි සම්බන්ධව අපේ ලැබුණු විදේශාධාර ග්‍රාන්ට් ඔය කියන මේකී නොකී සියල්ල එකට එකින් එක අරගෙන වෙන වෙනම ඉඳගෙන සාකච්ඡා පවත්වමින් වෘත්තිකයන් සමග ඉදිරිපත් වෙමින් අද ඊයේ හවස වෙනකොට සෑම දෙයක්ම සෑහෙන තැනකට ගෙනත් තිබ්බා මන්ට තනියෙන් ගේන්න පුළුවන් දේවලුත් තියෙනවා බැරේවලුත් තියෙනවා හැබැයි මට දෙන්න පුළුවන් නිරීක්ෂණ නිගමන සහ යම්කිසි ආකාරයක ඩිරෙක්ෂන් මට බෑ ගඩොල් කපන්න හැබැයි කපන්න ඕන කොයි ගඩොල්ද කොයි විදිහටද කොච්චරක්ද කියලා කියන්න දැනෙනවා ඔයගේ වැඩක් තමයි මම කළේ ඒ කියන්නේ මේ රටේ මේ දැන් උද්ගතව තිබෙන මේ කාබනික රසායනික කෘමිනාශක අර්බුදේ නිමැවුම් කරු ඔබලත් සමාජිකයෝද ඔය කියන කාබනික කියන එකට වඩා මම ඕකට ඉතාම කැමති ඇත්තටම පරිසර හිතවාදී කෘෂිකර්මාන්තය කාබනික කියලා කිව්වහම පසට දාන පෝර කියලා තමයි මේ රටේ මිනිස්සු හිතන්නේ ඕක දාන්න ඔච්චර දුක් ඉදින්න පොත් ලියන්න බෙල්ල කඩා ගන්න ඕනේ නැහැ හැබැයි ස්වභාවයට ගරු කරන කුෂිකර්මයක් යනවා කියන්නේ ජලය පාලනය කරනවා පස පාලනය කරනවා ඒකේ වැඩ කරන මිනිස්සු පරිපාලනය කරනවා එකකින් හැදෙන නිමවුම් පරිපාලනය කරනවා කුෂිකර්මයේ තුල භෝග හැදෙනවා සත්තු වෙනවා ඉන්ටිග්‍රේට් කරනවා මේක ඇවිල්ලා බොහොම ලස්සන වැඩපිළිවෙලක් ඒක තමයි නවසීලන්තේ තියෙන්නේ කැනඩාවේ තියෙන්නේ ඉන්දියාවේත් කරන්නේ ඉතින් එහෙම නැතුව මේ කොහේරි තියෙන කුණු ගොඩක් කරලා අපරට උස්සර ගිහිල්ලා පසට දාලා නයිට්‍රජන් 101යි කියන එක නෙමෙයි ඒ නිසා තමයි අපි විද්‍යාඥයෝ විදිහට අනිකුත් ඒවත් අරගෙන මේක පරිසර පද්ධතියක් හදන එහෙම නැත්නම් හරිත කෘෂිකර්මයක් හදන එකක් බවට පත් කළේ ඒක තමයි අධිකාර ජනාධිපතිතුමාගේ අපේ සෞභාග්‍ය දැක්මේ ලිව්වේ එතුමයි කොන්දරම දන්නවා එතනින් යටේ ඉන්න සියලුම ගරු මැතිඅමතිවරු ඒක දන්නවා ඒක වෙන වෙන මනස්ගත අදහස් වලට දෙතුන් දෙනෙකු යන එක නවත්තලා කොටිම කියනවනම් විශ්වවිද්‍යාල භාෂාවේ විහිළු සපයන එක නවත්තලා රටේ ජාතික ප්‍රතිපත්තිය රටේ වැඩපිළිවෙල සහ රටේ මිනිසුන්ගේ ජීවනෝපාය තුලින් මේ මිනිස්සු ව්‍යවසායකත්වයක් කරාගෙන වැඩපිළිවෙල තුල තමයි අපි හිටියේ.